සද්ධර්ම සාගරය. අමා සදහම සයිවේ සිෙහිල්දියෙන් සුවපත්වන්නට. පොවාහිනිය සෑ මංඟහරුවාදා දිනකම උදෑසන අටටසාහබ ෞද්‍යාගුවන්න්නේ ඉදිලිය සෑ මංගහරුවාදා දිනම රාත්‍රියය දහය ඔස්සේ විකාශය කරෙන. සද්ධර්ම සසාගර සදහම් කතිකාව සමකයි පින්වත් හැම දෙනාම එකතුව සිටින්නේ. අද දවසේ මේ උතුම් සදහම කතිකාව සිදු කරන්නට අනුශාසන කරන්නට මේ සදහම් බන්ඩ පේට වැඩමවා වදාලේ බියගම කොට්ටුන්න කල්ලයා අනිමාවතේ. ද බදධ ද ථන දීශ්වර ්‍රපිට කාචාරය සදධරමාචරය අවසරයි පූජනය ොස්සල දිත දීරස්වාමීන් වහන්සේ බෞද්ධය ආමාධ්‍ය ජාලය වෙනුවෙන් සුපින්වත් හැම දෙෙනාවෙනුවෙන්ම ඉතාම ගෞරවෙන් නමස්කාර පූර්ෝකව මෙමැදිරයට පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සදහම් කතිකාව සඳහා දායිකත්තය දනුන් ලබන්නේ කොළඹහතර ශබරි ගාර්ඩන්ස් නොම්බර විසි දෙක නිවසේ පදිංචි, ්‍රීති තිිලකරත්න මැතිනියය ශ්‍රන්ති විමලගුණ දියනිය ක්‍රෂාන්ති වීරකෝන් දියනිය ප්‍රසන්න තිලකරත්න පුතුනුවන් නැතුළු ඒ පින්වත් හැම දෙනා විසිනුයි. අද දවසේ මේ උතුම් සදහම් කතිකාව ආරම්භ කරන්නට අපගේ පූජනීය දොළොස්සල උදුධ දීර ස්වාමීන් වහන්සේට හිතාම ගෞරවෙන් නමස්කාරපූරක පින්වත් හැම දෙෙන වෙනුවෙන් මාරධනා කොට සිටිනවා සුපින්න්නත් ඔබැමට උතුම් තුරනුවන්සරණයි තෙරුවන් සතු සූවිසි මහාගුණ බලයෙන් මේ පින්වත් හැම දෙනාම නිදුක්වෙත්වා නීරෝගවෙත්වා සුවපත්වෙත්වා සතවර සාධික කාලයක් දිර්ගායුස ලබත්වා කියලා අලමුුවම ආසිට්වාද පාර්තන අකරනවා වැඩසටහන මෙහෙවන විචිත්‍ර ධර්ම කතික පූජනීය දෙල්වල සරණ සිරිස්වාමින්ද්‍රයන් වහන්සගෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික සත්පුරුස පින්වත්නේ. අද මේ සද්ධරම සාගරය සදහම් වැඩසටහනෙහි දායකත්වය දරමින් කටයුතු කරන්නේ කොළඹ හතර සබරිගගඩන්ස් නොම්බර විසි දෙක ලිපිනයෙහි පදිංචි ප්‍රීති තිලකරත්න මැතිණිය සිරන්ති විමලගුණ එමදියනිය ක්‍රිසාන්ති වීරකෝන් එම දියනිය ප්‍රසන්න තිලකරත්න පුතනුවන් මෙන්න මේ සත්පුරුස පිරිසයි අද දායකත්වය. ඒ පින්වත් පිරිස බොහෝම සතුටට ප්‍රීතියට පත්වෙන්ද. බුද්ධ සාසනයක් තුළ ලැබෙන වටිනාම වස්තුව තමයි ධර්මය කියල කියන. ධර්මයට වඩා වටින තව වස්තුවක් ලෝක දහාතුඒම තුන් ලෝක දහතුවේම නැහැ ඒ නිසා කෙනෙකුට පුළුවන්නන් තව කෙනෙකුට ධර්මය ලබා දෙන්නට ඒක තමයි ලෝකෙතියන වටිනාම දානය කියලා තතාගතයන් වහන්සේ දේශනා කලා අදඔබමසු දානං වෙන්නේ ලෝකෙතියන වටිනාම වස්තුව ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ හදවතට ලබා දෙන්නටයි මේ උදාර කුසල බලයෙන් ඔබැහැම දෙනාම. ඉතාම සුවසේ මෙ ලොව ජීවිත ගත කරලා, පරලෝක ජීවිතවලස් සුගති සම්පන්න ජීවිත ගත කරමින්. සුවසේ පාරමී ධර්මත් පුරාගනිමින්, නිවන් මග ගමන් කරන්නට පහසු විහෙරණ සැලසේවා. ඉක්මන් ජීවිතයක ලෝකෝත්තර නිමණින් සැනසෙන්නට මේ මහා කුසලය, රඥාපාරමිතාවක්ම වේවා කියල සාදු කියලා ප්‍රාර්ථනා කරගන්්ඩ. ඊළඟට මේ සද්ධර්ම සාගරය සද්ධර්ම සාගරය කියලක කියන්නේ පිටු තුන්දා හකින් යුක්ත විසාාල පොතක් ඒක මේ පුංජි පුංචි කොටස් වලට තමයි මුද්‍රණය කල් ලතින භාවිතය අමාරුහද. ඒක විස්තර කරලා දෙන්නේ ධම්ම පදේ තියන ගාතාටික ධම පදේගාථ හාරසිය විසිතුනක් තියෙනවනේ ඒ ධම්මපදේ තියෙන හාරසිය විසිතුනක් වෙච්ච ගාතාටික විස්තර කරඩ පිටු තුන්දාහක පොතක් ලියලා තියෙනවා. අම්බලංගොඩ දම්ම කුසල කියන ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමයි මේ පොත ලියලා තියෙන්නේ ඒ කාල මේ පොත ලියලා ඇතෙක් ලස්සනයට සරසලා ඒ ඇතාගේ පිටේ තියල මේ පොත වැඩමකරවග නැවිල්ලා. ඒ කාල ඉටපු අගමැතිතුමන්ට ඒ පොත පළමුුවවෙනිපිට බත පිරිනමපු කතාවක් පිළිබඳ වහෙම අප කියවලා තියෙනවා. කෝහමරි ලංකාව සිංහල බාසාාවෙන් ලියලා තියෙන විසාලම ධර්ම ග්‍රන්ථය තමයි මේ සද්ධර්ම සාගරය කියන ඉතාම වටින පොත එක මුලින්ම සඳහන් කළ යුතුයි. ඊළඟට අදට මේ සද්ධර්ම සාගරයේ අපිට තියෙන ගාථාව දමපදේ ගාථනම එක විස්තර කරල දෙන්නේ අදට අපිට නියමිතව තියෙන්නේ අදට අපිට නියමිත වෙලා තියෙන්නේ මෙ දම්ම පදේ චිත්ත වර්ගයේ. ිත්වර්ගය ැන තුන්වෙෙන වර්ගය දෙක වර්ගවලට බෙදල තියෙනවා පළමුයනිවර්ග තිබුණ ගාථ විස්සක් අපමාද වර්ගය යමකවර්ගය පළවෙනි වර්ගය එක ගාථ විස්සයි. ඉලට දෙවැනි වර්ග අපමාදය ගැන කියන්නේ ප්‍රමාද නොවීම ගැන අපමාද වර්ග ගාතා එකොලහක් තියෙනවා ඊළඟට මේ චිත්ත වර්ගය තමයි තුන්ගනි වර්ගය ඉතිේ චිත්තවර්ගයේ තියෙන අන්තිම ගාථාවයි අදාපිට මාතෘකාවට තියෙන්නේ. අපි වලමුයේ ගාථාව මොකද්ද කියල මුලින්ම. නතන් මාතාපිතා කයිරා, අන්්‍යේවාපිච ඥාතකා, සම්මාපණිහිතන් චිත්තන් සය සෝනං තතෝකරේ. මේ තමයි ගාථාව ඒආථාව කියනවා අපි බලමු ඉස්සල් ලම සරල තේරුම නතන් මාතා පිතා කයිරා එකයන මව නොකරන්නේය පියා නොකරන්නේය දැම්ම බැලුවට එක පාර්ට තේරුමක් තේරෙන්නේ. මොකද මොකදද කියලා සඳහන් කල්ලා නෑන ක්‍රියාපදයක් තිබ්බට කරමයක් නෑණ කරමය නැතිහන්ද අපිට තේරෙන්නේ නෑම එකම කද්ද කියලා. කොමරි පලවෙනි පේලියේ තේරුම තමයි මව නොකරන්නේය පියා නොකරන්නේය. දෙවැනි පේලිය අන්්‍යේවාපිච ඥාතකා අ්‍යේවාපිච ඥාතකා කියන්නේ වෙනත් ඥාතිවරයෙක්හෝ නොකරන්නේය අම්ම තාත්තරුණහ වෙනත් ඥාතිී ඉන්නනි ඥාතින් ඉන්නවා මව් පසින් ඥාතීන් ඉන්නවා. ඊළඟට පිය පසින් ඥාතිෙන් ඉන්නවා. අපිට පාර්සව දෙකයි ඥාතින් මව්පසින් පිය පසින්. විවාජීවිතයට පත් වුනාට පස්සේ හතරවරිගයක් එෙනවා. හතර වරිගියයක් කියන්නේ ඥාති පරම්පරා හතරක් එකට එකතුයෙන මව් පසින් ඥාතීන් ටිකයි, පිය පසින් ඥාතීන්ටිකයි නෝනගේ මව් පසින් ඥාතීන් ිකයි නෝනග පිය පසින් ඥාතීන් ටිකයි ඉ නෝන කෙනෙක් නං මහත්තයාගේ මව්පසින් පියපසින් කියලා ඔන්න හතරවරිගයක් කෙනවා අරමිනිසු කතාවටත් කියන්නේ එක් කෙනෙක් මහන කලා මහතරවරිගියයක් නිවන්දකිනවා කියලා සමහරුට ශාසනය හුරගෙන කාලා හතර වර්ගයක් අපපා යනවා සමහර විට එහම එන්ඩත් පුළුවන් අනි අපේ පුතානෙ මහනුනිය කියලා සේ ෝල්ටිකත් කඩාගෙන න්ට පන්සලට හම්බුල සබං කැල්ලත් උත්සගෙන යන්ඩ කිරිපිටි පැකට්ට එකත්තු සංයන්න්න ඒ මට්ටමට පුරුදු වෙලා හතර වර්ගයක් කපායට යන්ඩත් පුළුවන් සමහර විට නමුත් අපේ මිනිස් අතර එහෙම කතාවක් තිෙනෙක් බුදු දහම එම කතාවක් නෑ ඒ නං ඉතින් පුතායිද අයි දෙන්නම් හන කල්ලා ධර්මාසෝක රජතුම අපි ඹුරෙක් වගේ ශරීරයක් තියන්ට පෙරේහිතෙක් කළලා ඉපදුන එකෙම කියන්න බෑනිි හතරවර්ගයක් නිවද කිනව කියලා ගන හතවරිගයක් නැතත් අමතාත්තවත් අප පයන් ඉදහස්සුනා කියල නෑන තමන් කරගත්තදේනෙ තමන්ට පුතාකරගත්තදේ පුතාට ආය පුතා රහත් වනත් අම්මගේ තාත්තක කෙස් නැතිවෙන්නේ අම්මගේ තාත්තක පෞව්ටික නැතිවෙන්නේ නැහැනි පුතා මහනර රහත් වනත්. ඉතිං අන්නේ එක නිසා නමුත්කි තාම වැදගත් දෙයක් හරියට හිටියොත් එහෙම කෙනෙක් මහන කරලා ඥාති පිරිි සඇත්තටම හතරවරිගියයක් නිවන්දකින් දත් පුළුවන් ට හැදුනොත් ඉතින්හම වෙන්න ෑහලෝක හැයි. ඉතින් කෙසේ නමුත් අන්‍යේවාපිච ඥාතකා වෙනත් ඥාතීන්ද නොකරන්නේය. දෙවැනි පේලිය තේරුම පළවැනි පේලි තේරුම් මතකයි මව නොකරන්නේය පියා නොකරන්නේය ඉට පස්සේ අන්‍යේවාපිච ඥාතකා වෙන ඥාතීන් විසින්ද නොකරන්නේය. සම්මා පණහිතං චිත්තන්. සම්මා පණිහිතං චිත්තන් කියන්නේ, මනාකොට පිහිටුවන ලද සිත. මනාකොට පිහිටුවන ලද සිත කියල හඳුන්වන්නේ දස කුසල ධර්ම යන්හි පුරුදුකරන ලද සිතට. මනාකොට පිහිටුවන ලද සිත. දසකුසල ධර්මයන්නේ පුරුදු කරන ලද සිත. සමාරය ගිහිත දසකුසල ධර්මයට පුරුදු කරලා තියන්නේෙ. මදුරු එක් ඇහුවත් ගහන්නේ නැතුවයින්ඩ හිතපුරුදු කල්ලා. පලනිි කුසලධර්මණ පාණගාතන් වවැලකීම. අන්සතු ස්වල්ප දෙයක්වත් හොරකන් කරන්නේ නැතුවයින්ඩ හිතපුරුදු කල්ලා තියෙනවා. තමාගේ ස්වාමිය තමාගේ භහරියාව හැර වෙනය සමඟ ඔය අඹු සැමියන් විදිහට ජීවත්වෙන්න ලිංගික ජීවිත ගත කරන්න නැත්තං කාම්මිත්‍යචාරය හැසිරෙන්ඩ ඒ කරන්නේ නැතුව ඉන්ඩ හිත පුරුදු කරගත්හ ඉන්නවා. තමන්ගේ හිත කොච්චරාසහිතුනත් කොච්චර තන්හාාව ලෝභය ඇති වනත් කොච්චර අවස්ථාව තිබ්බත් අහු වෙන්නෙම නෑ කෙල දැනගත්තත් පාපයට යෙදන්නේ නැතුව ඉන්න සත්පුරුසියෝ ඉන්නවා. ඒකර ධර්මානුකූල සම්මාපනි හිතන් චිත්තම් මනාකොට පිහිටුවා ගත්ත හිතක් ති එන කෙනෙක් එහමයි පාපයට යදෙෙන් නැතුව හිත රක්ෂ කරගන්නවා මෙ තාව කාලික දෙයක් වෙනුවෙන් තමග උත්තරීතර චරිතය කෙලෙසීමට පත්කරගන්නේ විනාඩි දෙකතුනක් පැ දෙකතුනක් හරි කියල හිතමු ඒ වගේ පුංචි කාලයක් වෙනුවෙන් තමන්ග උත්තරීතර චරිතය කෙලෙසීමට පත්කර ගන්නේ මොක දුත්තර ීතර චරිතයක් ඇතුව හිටියවොත් වයිසයට යනකංමැරණු මුොහොත එහරි දැන් අපි මතකෙටාව නැතුවට වෛසර ගියාට පස්සේ හොදට මතකට එන අන්ති මුහොත වෙනකොට අම් මෙච්චර කාලයක් බ්‍රහ්මචාරීවිඳලා තියෙනවනේද මගේ භාර්රියාව හැර මගේ ස්වාමිය හැර වෙන කෙනෙක් එක්ක ම බැරදි හැසිරීම කියදිලා නෑනේ ද ඒ මහා සීලයක් ලෝකෙතියෙන උසස්ම සීලය එක ලෝකෙතියෙන බඹසර කියන එක දේ කාරක්ෂ අකරගණ්ඩ පුළුවන් වටින අයම් දවසගින් දන් කාමේ වරදව හැසිරමින් වැලකිලා සාද බඳින් දෙපා කියලා ෙවෙයි එකකයන් එ බලා හදන්න එපා කියල නෙවෙනි මේකයන්නේ නීත්‍යානුකූලු එක්කනෙක් විතර අතියාගඩ අර අතිරේක අයතියාගණ්ඩ එපාගේ එනකේ ඇත්හටම නිීත්‍යානුකූල නොවන අතිරේ කයත් එක්ක සම්බන්ධ තා ඇති කරගන්න වෙනත්තා එක්ක සම්බන්ධ තාවයන් පවත්තන්න යන්න එපා අන්න එම පුරුද්දු කරපු හිතක් තියෙන ඉවා සම්මා පණහිතං චිත්තන් බොරු කියන්නේ නැතුව හින්ද හිත පුරුදු කරපුවාඉන්නවා කේලම් කියන්න නැතුවයින්ඩ හිතපුරුදු කරපුවා ඉන්නවා. පරුස වචන කිය නැතුවයින් හිතපුරුදු කරපුවා ඉවා. අපිට අපේ හිත පුරුදු කරන්ඩ පුළුවන් එහම බනින්නේ පරු වචනක කියන් නැත්තුව ඉද. හිස්වචන අඩු අපිට අපේ හිත පුරුදු කරන්න පුළුවන්. හිස්වචන අඩු කරන්න වැඩකට නැතිවය දේශපාලනය වගේ කතා සමහරයි කතා කටක් කැරියොත් කියන්නෙම දේශපාලනය ගැනේ රටේ තොටේ විස්තර ගැන. ඇතියමතිවරු ගැනයි විපක්සේ වැරදි ටික ගැනයි අරවයි මේවායින උදුමාකාර විදිහට තමන්ගේ හිත දූ සිත වෙලා ඉතිං කටක් කැරියොත් එහෙ මර කුණු තියන පලාස්ටික් ටැන්කි අත්තියවා කියල පුරෝල ඕක කවර අකඩකින්වත් ඇල හිල්ල හැදූ හිලක් හැදුවොත්ත හෙම අර කුණු වෙලා තියෙන පනුවත් එක් කුණු එහට මෙහට ගලන්ඩ පටන් ගන්නන පොඩ්ඩක් එෙම මේ සිදුරුව සිදුරු නොත්ත හෙම එඒවගේ තමයි සමහරය කටක් ැරියහම පනුව සහිතර කුණුවෙන කුණු ගලන්ඩ පටන් ගන්න ඔහේ කියවනවා. ඉතින් තමන්ගි හිතත් දූ සිතවෙලා ඒකුණුවලින් අනුන්ගේ හිතත් දූ සිතකරගන්නවා තමනුත් හපාගාමිවෙමින් අන්න අයටත් හපායට යන්ඩ පරිසරය හදනවා. ඉතිං හොඳක් තියෙන්න්නේ මේ වගේ මෝඩි ොටිකක් ඉන්නකං ඉන්න දේශපාලුවන්ටත් හොඳට චන්ද ලබාගණ්ඩ පුළුවන්කමත් තියෙනවා. අරිස්සර. හොඳ කතාවක් තියෙනවා. ඒ තමයි දවසක් පොරවක් කැලයටවලු. පොරවක් කැලෙට ඇවිල්ලකිව්වලු මම මේ කැලේ ඉන්න ජනතාව වෙනුවෙන් ජනතාවෙන ගස් ගස් වෙනුවෙන් මම චන්දීල්ලනවා. ඉතින් යකඩෙකුත්තාවලු කලේට යකිකුත් ඇලකළු ම චන්දීලනො මේ ගස් වෙන මේ ගස්වලට දව් කරන්න එතරට ට ඔයාට වතුරු නැදදාාන්න පුළුවන් පෝර දෙන්න පුළුවන්. ලටේ සුද්දපා විත්‍ර කර ලතියන්න පුළුවන් ඉතින් ගස් සාකච්ඡා කලාලු යකඩට චන්ද දෙන්න එපා. මිනිහපේ කෙනෙක් නෙවෙේ දැවයක් නෙවෙහිනි ගස්සාකච්ඡා කලාලු පොරොවට චන්ද දෙෙන්ඩ. මිනිහම් භාගයක් කරරි අපේන මිටා අපේන පිට ලී යන්නේ එකන් පොරොවට චන්ද දෙන්න කියලා. ඉතින් පොරොවට චන්දදීලා යකඩෙ පැරදුනා පොරොවදිනවා පොරොව ටික කපල දැම්මලු ගස්ටි එක කපා ගත්හලු ඉතිං අන්නේ වගේ තමයි අපි මේ බෞද්ධ මුූුව රිංගාාව හම අපි බෞද්ධය එක්නය කියල හිතල චන්ද දෙවා සිංහලකමටාවහම සිංහල එක්න කියල චන්ද දෙනවා අන්තිමට ගස්වලට වෙච්චදේ තමයි අපිටත් වෙලා තියන්නේ පොරොවට චන්දීල කැලේට වෙච්ච විපත වගේක් තමයි අපිටත් හැමදාම වෙලා තියන්නේ හැම රටකම වගේ නිසා සමහරා ඉන්නවා සම්පප්ප ලාපෙන් වලකින්න හිතපුරුදු කරගත් අය ඔබඋනත් පුරුදු වන්නඩෝනේ. දේශපාල් නාදී ගැන ගොඩා කිතනවනන් ය ඒව සෙහෙ දැරිසරණවනන් අනේ වනුන්ට සයා කරන්නවත් නැතු ඉන්න මට්ටමට හිතහදාගණ්ඩ අනුන්ගේ හිද්දූ සිත කරන්න දෙපා. අනුන් එක ඒවා ගැන ඕනවට වඩා කතා කරන්න නැතු ඉන්න මට්ටමට හිතහදාගන්ඩ අනුන්ගේ හිත් කුණු කරන්න එපාවබේ කුණු වෙලා තියෙනනොයකුණු මල්ල ඔය කුණු සොපින් එක සිදුරු වෙලා කුණු ජරාව ගලන්ඩ දෙන්න එපායක පව් වැඩක් ඇත්තටම හිත් දූසිත කරවීම සුදුසු එන්නේ නැහැ එකත් මතක තියාගණ්ඩෝන පුළුවන් තරම් ඊළඟට සමහර ඉන්නවා තමන්ගේ ෙහිත පුරුදු කල්ලා අභිද්්‍යාවෙන් තොරවෙන්ඩ අභිද්්‍යා කියයන්නේ අන්සතු වස්තුව ටාසාාව සමහර හිතංින් පුරුදු වෙලා ඉවා අනුන් සතු වස්තුව දැක්කා මාසා නොකරන්ඩ දැගු ඩාක්කට අන්සතු වස්තු දැක්කා මාසහිතෙනවන වාහන දැක්කහම ආසීතනට ට අපිටත්මගේ වාහනයක් තිබ්නම් කියෙලා හිතෙනවයි පොඩි ලමහිට පවාස සමාහරවිට හිතෙනවා. ඊළඟට ගෙයක් දැක්කහම මාසිතන අපිට ගියයක්ත් තිබ්බ නම්ේ වගේ. හොඳ උද්‍යානයක් වගේ ගාඩන්නෙක් ව ගේ තියන දැක්වොත්හෙම ගයක් ඉසිර අපිටත් තිබුණ නම්මේගේ එහෙම කල්පනා වෙනනි. ඊළඟට නාන තටාකයක් තියෙනවන අපිටත් තිබුණ නම් මේ වගේ නාන තටාකයක් අපේ ෙදර. ඔයගේ ඇඳුම් පැළඳම්වලට කොන්ඩ කටුුවලට සපත්තු සිරෙප්පෝලට සෙන්ට් වර්ගවලට වාහනවලට ඉඩකඩංවලට ව්‍යාපාරවලට මෙක නොකි හැම දේටම අනුන්ග තියෙන දේවල් වලට ආසිතනවා මටත් තිබුණ නං කියලා. මේකටගෙන අභිජ්ජා කියලා. ලෝකෙදේ නිතාම දරුණුම. ක්‍රේසියක්කඒකන් සත්තුවස්තුූටආස කිරීම පුංචි කාලින්දන් දැන්හැබැයි පුදුම දිට වර්ධනය වෙලා තියනක අභිච්චා කියයන නිරයගාමීියකුසලයක් හොඳර මතක තියා ගණ්ඩෝන අපාමියන එක බහුල බවලි දෙර පුරදු කළ අපි හිතන්න න අප හිතන්නේ මේ ලෝක තියෙන දෙකට ආසිතන ඒක සාමාන්‍ය දෙයක්න කියලන අපි හිතන්නේ අපි හිතන විදිහට ඒක සාමාන්‍ය දෙයක් තමයි නමුත් කරමය පැත්තෙන් එක ඉතාම දරුණු විපාකැතියක් උසලයක් කියල දසක් උුසල කර්මවල උගන්නනවා ඉතින් ඒක නිසා අන්සතුදේ දැක් අහම එහෙට ආස නොකරයින්ඩ මේක මටායද දෙයක් උුත් නෙවෙයි මේ අයිති තැනැත්තා තව ත දියුණුුවේවා පිරිහීමට පත් නොවේවා වගේ තමන් පුළුවන් තරම් අරේ ඔහුගේ දියුණුව අපේක්ෂ කරන දියුණුව බලාපොරොත්තු වෙන ඔහු දියුණුවෙඩ කියන ප්‍රාර්ථනාවකතු වෙච්ච සිතුවිල්ලක් හිතන්න්න පුරදු ෙන්ඩු කියන්න නෙේ හිතන්ද සමහරඉන් කියවනි අපේ නං ඉතින් පොඩ්ඩක්වත් තිරිසිාවක් කරේ නෑ කියලා. කියන්ඩ ඕන්නේ කියන ඇතුළ කොහොමත් ගුණ නෑනේ කියන්න මෙනැතිහන්දන සමහර විට යෙනවා කැල පෙන්නන්න. එකන්ද කියවන්නඩ උමනාවන්නේ හිත පුරුදු කරන්නඩෝනි හිතන්ඩ මොවුන්ගේ මේ නොලැබූ සැපයක් තියෙනව නං ලැබේවා. ලැබිලා ය තිබෙන්නවු මේ සම්පත් පිරිහීමට පත් නොවේවා තවතාව දියුණුවට පත්වේවා එම හිතන්ඩ පුරුදු කරන්නන එකට ඇලෙන්ඩ නෙවෙයි. ඔවුන්ට ආසිරුවාද කරන්න පුරුදු කරන්නඔන් ලස්සන වාහන ෙවල් දොරවල්ලාආදී දැක්කාම. අපිට එක තිබ්බනන් කෙල හිතන් එපායි කකුසල පැත්ත. ඔවුන්ට ආසිර්වාද කරන්න පුරුදු නොත් ඒක මුදිතා කියන පැත්ත. මුදිතාව කියන්නේ අනුන්ගේ සැපතටි ඉරිසියා අනුකිරීම නැත්තන් අනුන්ගේ දියුණුව අනුන්ගේ අභිවුරුදිය අපේක්සා කිරීම බලාපොරොත්තුවීම ප්‍රාර්ථනා කිරීම එතයි මුදිතා අභිජ්ජා. සමාරයි පුරුද්දු කරනවා ව්‍යාපාද අඩු කරන්න්න ව්‍යාපා දෙ කැන තර හාඩු කර ගණ්ඩ පුරුදු කරනවා. සීටසීයක් නැතිවෙන් නෑ මේ කෙලෙස් ඒ රහත්තෙන් ඔවු ඉනිසිරසිය නැතිවෙන රමුත් පාලනය කරනවා. සමහරයි පුරුදු කරනවා ඉලට සම්මා දිට්ියට සම්මාධිට්ටිටි කියනව ධර්ම ඥාණය භාවනාඥාන ධර්මකාරණාව මේ පිළිබඳ හරි දැනුමක් ඇති කරගන්නඩ සමහරයි තමන්ගගේ හිත පුරුදු කරනවා. මෙ දසකුසල ධර්මය පුරුදු කළ හිත තමයි සම්මා පණිහි තංචිත්තන් කියලක කියන්නේ. මනාකොට පිහිටුවන ලද සිත කියලා එය හඳුන්වනු ලබනවා. තින් අතාගතයන් වහන්සේ මේ සිත පිළිබඳව මෙන්න මේ විදිහට දේශනා කල්ල තියෙන. වරිින්වර එක අවස්ථාවලදී. අංගුත්තර නිකා ඒක නිපාති මෙහෙම දේශනා කරනවා. චිත්තම් භික්කවේ භාවිතන් බහුලි කතන් මහතෝ අත්තාය සංවත්තති මහනෙනි වැඩුව සිත, බහුලවසයෙන් වැඩුව සිත, මහත් යහපත පිණිස පවතින්නේය බැඩූ සිත කියල කියයන්නේ ගුණධර්මවලින් නැත්තම් භාවනා කල්ල වඩ පුසිත නැවත නැවත භාවනා කළ හොඳර පුරුදු කරපු සිත මහත් අරථය පිණිස පවතින්නේ අර්ථය කියන්නේ විශාල යහපතක් ලබාගන්නට උපකාර වෙනවා. ඊට පස්ස එකෙනත් චිත්තම් භික්කවේ භාවිතම් බහුලේ කතන් සුකා වහන්හෝතේ. මහනිෙන සිත වඩනවානං නැවත නැවත වඩනවානං බොහෝ සැපගෙන දෙන්නේය දිවිය මානුස සැප මාර්ග පලාදි ලෝකෝත්තර සැප ඒ වගේ මහා සැපගෙන දෙනවා සිත බැඩීම තුළින්. චිත්තම් භික්කවේ දන්තන් මහතෝවත්තාය සංවත්තති. මහනි සිත දමනය කර ගැනීමෙන් මහා යහප තක්වන්නේය. දමනය කරගන්න හිත දමනය කරගන්නවා කිය කියන්නේ මුලින්ම දමනය කරගන්න ඕනි පස් පව් නොකරන මට්ටමට මදුර එක්වත් මරන් ඇති මට්ටමට හිත දමනය කරගන්න ඕනි මුල්ම දමනයක තමයි පස් පව් කරන්න ඇති මටමට. ඊට පස්ස දමනය කර ගණ්ඩ ත්සහ කර්ඩ ඕනි දසාකුසල් කරන්නේ නැති මට්ටමට දසා කුසල් තේරුන් එරගෙන දසාකුසල් නොකරීන්ඩ හිත දමනය කරගන්නවා. දැන් අපි නිකම්ම හොරුන්දුනාට මේ කහරයන්න ඇදැන් පන්සිල්ගන්නකොට පානාතිපාතා වේරමණී කියනවනි. ඒ අස්ස මදරුවෙක් ගැහුවත් ඊීළඟ සික්ෂාපදය කියන්න උට හලනනි බන්න කල්පනා කරන්න ඒවගේ සීලයක් අපිට ගොඩාක් කළලා වැටතින් පානාතිපාතා වේරමණී කියන එක කියනකොට මදුරුවෙක් කනවන ඌ මර පැත්තකට අයිං කල්ල බාධාවයින් කල්ල තමයි අධන්න ආදාානාව වේරමණී සික්ෂා පදේ කියන. ඒ වගේ අපේ සීලය එහෙම නැතුව දමනය කර ගණ්ඩෝනි හිත දමනය කර ගණ්ඩු නියකුසල් නොකර ඉන්න මට්ටමට ඉ දමනය කර ගත්තොත් මහා යහපතක් පිණිස පවතිනවා. ඊට පස්සකන චිත්තම් භික්කවේ ගුත්තන් මහතව වත්තාය සංගත්තදී. මහනෙනි හිත ගෝපිත කරන ලද්දේ නම් ගෝපිත කරනවා කියලගෙන සුරකිනවා කියන එකයි. හොඳ ආරක්ෂාවක් රැකවරණයක් හිතට දා ගත්වතින් එක තමම හිත පහලනය කරගන්න තමයි බණ භාව නාදිය කල්ලා සිල්ලා දිය රැකල බුදුන් ඇඳලා එහම එක මහිත යම්මට්ටකට පලනයවන ගෝපිත කලොත් තර්තයක් පිසවාති නවා චිත්තම් භික්කවේ රක්හිතන් මහතෝවත්තාය සංගත්තති හිත රැකගත්තොත් එකම වගේ දෙයක් මේ හැම එකෙන්ම කියන්නේ දමනය කරනවා ගෝපිත කරනවා රැක ගන්නවා හිතුදට රැකගත්තොත් පාපයට යන්න ඇතුව මහත් අර්ථයක් පිණිස පවතිනවා. චිත්තම් භික්කවේ සංගුතන් ඊටපස්සකෙන මහරණි සිත සංවර කර ගත්තුත් කෙලෙස්වලට පාපෝලට යන් නැතුව. මහත් අරථයක් වෙනවා. ඉතින් එක සමානම වචන කීපයක් එහෙම ප්‍රකාශ කරනවා. ඊළඟට ලස්වන උපමාවක් කියනවා බුදුරජාණන් වහන්සේ කියපු එකක් මේ සූත්‍රය දක්වලා තියනවා කොටසක්හැරගෙන දක්වලා තියන මේ ග්‍රන්ථයේදී. ඒ තමයි නිවැරදි විදිහට තබපු වී යට ටිකක් හරි තිරිංගු යට ටිකක්හරරි තියෙනවා නිවැරදි විදිහට තබපු කියනම අ හරස් සතට තියපු ක දුඩාතර තිබොත්තේ මට හැල්වී කියලා තියෙන නිස්සර පරණ ගොඩක් කල් ගිහිල්ල පින වවිවාරයක් හැල්වී ඒවැෑ උඩ නියපොත්තක් වගේ තින ඇටේ පුංචුවරනට ඩ නියපොත්තක් වගේ එකක් තියෙන හැල්වී වෙල තිරංගු යටත්තේමයි තිරංගු තිරංගු පිටි අපි කන්නේ ඒ තිරංගු ඇටයක් ගත්තවෝ සුද් කරන්න ඉසල එකටිකක් හයි අ ඒකෝම උඩාතර ොහම දෙ පැත්තර තද කල්ල ලොත්තේම හිල්වෙන ඇගිල්ල ඉතිං අ එම නැතු හරස්හතරොහම කෙලින් අත නැතු හරස්හතට තිබු වී තිරිංගු යටහරි තියෙනවා ඉතින් ඒවා අතින් තද කලාට කකුලෙන් තද කලාට අත කකුල හිල්වීමක් වෙන්නේ නෑ ඒට හේතුව එ මනාකොට හරියට තියලා තිය නහන්දා අන්නේ වගේ තමයි හිතහරියට තියාගත්ත තින් අපි සම්මාපණි හිතන් කැන ධර්මය තුළ හිතහරියට තියාගත්තොත් අපේ හිත තුලර පවසිදුුවෙන දේවල් අකුසල් සිදුවෙන දේවල් සිද්ධ වෙන්නේ නෑ කියලා මේ උපමාවකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. ඊළඟට උන්වහන්සක එක් කෙනෙක් එක මනුස්සෙක් ප්‍රසන්න සිතින් යුතුහ ඊළඟට කියන එක මනුස්සයෙක් එක තතාගතයන් වහන්සේ බලනවා බුදුනුවනින් බල්න්නකොට උන්වහන්සේට දකිට ලැබෙනවා තෙරුවන් කෙරෙහි ප්‍රසන්න සිතක් තියෙන මනුස්සේ තෙරුවන් කෙරෙහි බොහෝම ප්‍රසන්න හිතක් තියෙන මනුස්සයෙක් ඒවගේ මකුසල ධර්මයන්ගෙනත් තිවත් වෙලා ඒ නිසත් පිරිසිදුූයාග හිත තින් න්හන්සේ කි ොයා මරණයට පත්වෙන බුදුුව දකිනොයා මරණයට පත්වෙනවා. මරණයට පත්වෙලා එයා ඉපදෙනවා දකිනවා යථබතන් නික්කිිත්තෝ ඒවන් සගගේ එක ඔස වාගෙන ගිය බරක් බිමින් තිබ්බ වගේ දෙවියන් අතර ඉප දෙන හැට බුදුරජාණන් වහන්සේ දැකළ තියෙනවා. ප්‍රසන්න හිතක් තියෙනෙනෙ ප්‍රසන්න හිතක් තියෙනවා කියන්නේ තෙරුවන් කෙරෙයි සද්දාව ගෞරවේ ඉල අකුසල ධර්මයන් නොකිරීම එතකොට හිත ප්‍රසන්නයි. එබඳු කෙනෙක් මැරිලා කරේතියන්ගේ එකක් බිමින් තිබ්බ වගේ දෙවියන් අත රිපදදි නැටි බුදුරජාණන් වහන්සේ දැකළ තියෙනවා. එයට හේතුව කුමක් ද. උන්වහන්සේ කෙන මහණෙනී සිත ප්‍රසන්නවීමයි. සිත ප්‍රසන්නවීම හේ තුකරගෙනත් බොහෝ සත්වයෝ මරණින් මතු සුගතියේ උපත ලබති කියලා තතාගතයන් සෙක්ක අවස්ථාවක දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ දේශනාකරපුුයේ කොටස මේ පොතට ඇරන් එකතු කල්ලා තියෙනවා බුදුරජාන් වහන්සේ මෙහිමත් දේශනා කල්ලා තියෙනකට හිත ප්‍රසන්න කරගැනීමේ පැදගත්කම. ඊළඟට තතාගතයන් වහන්සේ වදාළ තව සූත්‍ර කොටසක් මේක දක්වලා තියෙනවා. එකක තැනින් ඇරගෙන මේ ස්වාමින්න් වහන්සේව දක්වනවා. අපිට මේක හොඳට පැහැදිලි කල්ලා දෙන්න. සූත්‍ර කොටස තමයි ඉතාම පිරිසිද විලක් තියෙනවා ගොද බුද්ධ කාලතියෙන සූත්‍රවල තියනෙ විල් ගැන වැව් ගැනහෙමනෑ වැැව් ගැනහෙම නැත්තියි ලෝක ඉස්සෙල්ලාම වැව්හදල තියෙන ලංකාවෙනි ඊට ඉස්සල් රට කිසි ලෝක කිසි රට වැව් හදල තිබිලනේ. අපේ රටේ තමයි පළවෙනි වතාවට වැව් නිර්මාණය වෙලා තියෙන ලෝකේ. ස්සර තිබුණ වැැව් නෙවෙයි පොකුණු ඒ සඳහන් වෙන්නේ පොකුණු ගැන ගංගා ගැනඳ සඳහන් වෙන්නේ. විල කියලඇනෙ පොකුණනට මනි දැංගුණත්ව ලෝකෙතින මයිකල්ු විලාරෙහිම මේක ලොකූ විල්න්න තියෙන්නේ ලොකූ වැව් ගැන ලකෙත් දැනටත් එච්චර ලකට සඳහන් වෙලා නන. දැංවවක් හැදුවත් ඉස්සර වැැව්වා ගේ නෙවෙයිනි කඳු දෙකක් අරස් කල බැම්මක් බැඳල දානවා ජල විදුිහෙම ස්පානය කරන්න ොඩු වික්ටෝරියා රන්දෙ නිගරන්ටැබේ එම හදලා තියෙන්නේ ඉතිංඔ වතුරට ගාර කඳුවස්ස කොහයනවද කියළ න්නෙත්නේ ඊල්ලතා පැත්තකින් සමහර විට කඩාගෙන යන වඩත් පුළුවන් එහම වෙන්න ඇතුව ඇති ඕයයිඉතින් බොහම ගොතුන්නේ කල්පනා කලා හදන ඇත්තේ නමු අපි හිත හෙම ගියොත් එහෙ බැරිවෙලාවා කොයි පැත්තකින් කඩාගෙන අයිද කියල හිතන්න වයෙන් කඳුවස්සෙන් ගියොත්ත එහෙම මේ වතුර ටික නිකං හරි. ඉතින් එහෙමත්වෙන්න පුොළුව ඉස්ස රජවරු ැව්ුණේ හැදුවේ වැැවූ හැුවේ කඳු හරස් කල්ල බැඳලා නෙම. පොළොව හාරල වලක් කාරලා. එයාල වැව්හදන්ඩ යොදාගත්තේ කඳුරට නෙමේ කඳුරටේ මේ ලස්සනන ඇලක් කරස් කරල වැවක් වැඳ ගන්න නෙවෙෙහි සෝදාගත්තේ. ඕහ බන්දිින්න කියලා නායගිහිල මිනිසුන්ට ප්‍රශ්න වෙනවනි. එයාලා නායන්ඩ බැරි සමතලා පොළොව හොයා ගත්තා. සමතලා භූමිභාගිය. සමතලා භූමි භාගේ වලක් කෑරුවට පස්සේ අයි පොට අතුර ගියට කොහට ගියත් මන්නන්නේ නායන්ට විදිහක් නෑන් සමතලා පොවක් නෙදෙ. මතලාපොළොවක් කාරලා තමයි බැවක් හැදුවේ හාරණ මැටිටිකෙන් ගඩොල් කැපුව ඒ ගඩොල්ටිගෙන් චෛත්‍යයක් නිර්මාණය කළා බලට සද්දව ගෞරවය ඒග චෛත්‍යයක් නිර්මාණය කළ ඉදිං ඒක විශාලය යහපත් දෙකක් වුනා එක පැත්තගෙන් මිනිස්සු ආර්ථිකයත් හැදුනා අනි පැත්තෙන් චෛත්‍ය වටා මිනිස්සුන්ගේ ආධ්‍යාත්මයක් වරදනය වුනා ඉතින් ගැස නමුත් මේක කියනවා ඉතාම පිරිසුදු විලක් තියෙනවා මේ විලේ පරඩල් ගැලවෙලා විල්ල ගුඩ පාවෙෙන් ත්නේ කුණු රොඩු ඇත්ත එත්නේ මඩ දියවෙලත්නේ ඉතාම පිරිසදුයි. ඉතින් පිරිසුදු හඳ මේ විලේ ඉන්න අර්සිප්පි බෙල්ලො පෙනෙනවා සිිප්පි බෙල්ලන් ඔය විලේ විල්ලොල ජීවත්තෙන ඕන බෙලිවර්ග ජීවතන ගොලු බෙල්ලුවගේ ෙිවර්ග දිය ඉන්න ගොිබෙල්ලුව වර්ගහෙමින්නවානේ උන් එහම හොද පේනවා. ගල් කෑලි තියනවා පේනවා වැලි ටික පේනවා ගල් තියනවා පේනවා මාලුව එහෙමෙහේ පීනන හැටි පේනවා පේන හේතුව මකදද මහනනි විල පිරිසුදුව තියෙන නිසයි. බිට පිරිසුදුව තියෙනකොට පේවා බලන්ඩ අපිට කැලනිගගට ගිහින් බලනවා කැලිගග දිහාබැලුවකි අපිට වැලි පේන්නේ නෑන නමුත් ඔය නකල් ස්වලින් ගලන කළුගංඟ කියලක් තියවා දැන එක හරස් කරලා කළුගගේ එවඩහ බැලූහම අඩි තිහතලයක් ගැමුරුුවලක් බැලුවත් ඒක වැලි පේනවා ඩිය රස්සනට තියන හැටි ඒක අඩියම ඉන්න මාලු පේනවා වැලිගෞව්ව ඉන්න හැට පේනවා දැන් කළුග බැන්දට පස්ස න කොමද බන්ධැ පෙරිල. ට මතක අස්සරෝ ලාසිය දන්න මොරගහකන්ඳ ජලාසියදන් ඉසෙල්ලා ඒ කළුගඟට සමහර ඒ පැත්තේ සමහර මිනිස්සුක වීදුරුගංග කියලා වීදුරුගංග කියන්නේ පීදුරුවක් වගේ විනිවිධ පේනවා හරීම ලස්සන අයිඇත්තරම හරිම සුන්දර ලස්සන දරසනයක් ඒ ගමින් උඩට කිලමිට කීපයක් උඩට කැලේට ිලනකල්ස් කඳු කරටලා මේක බලන් ඉන්න පුළුවන් එක තුළ ලස්සනම ලස්සන දරසනයක් තිව මාලු වැල්ලි ඔක්කුම පේන වලවල්ක වවාහම. සමහරයි දන්නතුව බහිනවත් එකක් මුොද ගැඹුර පේෙන්නේ අඩිය පේන හන්ද ඉතිෙනඩි හතරක් බහක් ඇති කියලා. සමහරිට අඩි විස්ව විසිපා ගැඹුරු වලවල්ලේවා. අඩිය පේන හන්ද ගැඹුර හිතාගන්න බෑ සාමාන්‍ය සමහර මනුස්සයන්ට ඉතිං වැටිල සමහරට විපතක් වුණත්වවෙන්නත් පුළුවන් කම තියෙනවා. ඉතිං අන්නේ වගේ පිරිසුදුූනහම තමයි එකට හේතුව. ඒත් අතාගතයන් වහන්සේ වදාලා අන්නේ වගේ මහනෙනී, අපේ හිත හොඳට පිරිසිදු නහම. අපිට ආත්මාර්ථය පේනවා. ආත්මාර්ථය කියලා කියන්නේ තමන්ට යහපත පිණිස පවතින්නේ මොනවාද කියලා. දැන් ආත්මාරතය කියෙන කමුතුම කතාවන්නේ දැන් ආත්මාරතය කියලා කියන්නේ තමන් ගැන විතරක් හිතනවා කියනකනේ. මේ කතාවයකනෙවෙයි. ආත්මාරතය කෙන ශසනක වචන තේරුම තමන්ගේ යහපත ගැන තමන්ට පේනවා එක වැදගත් ආත්මාර්ථය කෙනෙක දැන්කැන ආත්මාර්කාමී වෙන් දෙපා කියන ඒ එක වැදගත් නැති දෙයක් කියලනේ නමුත් තාත්මාර්ථ කියන මේ වචනය හරිමාරතය තමන්ගේ අර්ථය පිණිස කටයුතු කිරීම තමන්ගේ අර්ථය පිණිස හිතනවා එක තමන්ගේ යහපත පිණිස හිතනවා දියුණුව පිණසහිතනවා කියනකයි අන ආත්මාර්ථය පයන හිත පිරිසුදුනාට පස්සේ ගඟ අර පොකුණ පත්ලෙ තියෙනවා පේෙනවාගේ. ඊළඟට සිත පිරිසිදුනාට පසේ පරාර්ථය පේෙනවා පරාර්ථය පේෙනවාෙන අනුන්ගේ හපතට පවතින දේවල් මොනුවද කියන එක පෙනවා. ඊළඟට ධාත්මාර්ථයයි පරාර්ථයයි කියන උබයාර්ථය උබයාර්ථයමකි වේ දෙකම තමන්ගේ හපතට හේතුවෙන දේවල් සහ අනුන්ගේ හපතට හේතුවෙන දේවල් පෙනෙනවා අවබෝධ වෙනවා හිත අ කුසරල් අකුසල ධර්මයන්ගෙන් නිවත් කල්ලා කුසර ධර්මයන්නේ යොදවලා. හිත පිරිසුදු කිරීමෙන් කියන කාරණාව තතාගතයන් වහන්සේ දේශනා කරලා තිබෙනවා කළ මේ ස්වාමින් වහන්සේ සූත්‍රය කොටසක් කැරගෙන ඒකොට පාලියෙන් සහ සිංහලෙන් මේ පොතට එකතු කල්ලා තියෙනවා. ඟට ක දස කුසල කර්මයන්හි වඩන ලද දස කුසල කර්මයන් වඩන ලද පංච නීවරණ ධර්මයන්ගෙන් ඉවත් කරන ලද මේ සිත හරියට ගල්පරුවතයක් වගේ වෙනවා අටලෝ දහමට නොයලෙන්නේ කම්පාවෙන්න නැතුව ඉන්න පුළුවන් වෙනවා ත හොඳට දියුණු කළොත් මේ හිතහරියට ගල් පරවතයක් වගේ. යස්ස සේලූපමංචිත්ත ටිතනානු ටිතං නානූපකම්පති බොහෝම ලස්සන තේරුමත් තින ගාතාවක් නෙවත. බුදුරජන් වහන් දේශනා කළ ගාතාවක් මේ ස්වාමින් වහ සඳහන් කරනවා. යස්ස සේලූපමං චිත්තං හිත හොඳට දමනය කර ගත්තාහම කුසල පැත්ත ගුණධර්ම පැත්ත ඔය බුදුන් ඇඳීම බහාවනා කිරීම පිරිත්කීම මේ වගේ හොඳට පුරුදු කළ හම හිට ගල්පරුවතයක් වගේ වෙනවා ගල්පරුවතයක් වෙනවා කිය උනුවෙන් ඇති හදවතක් ඇැති වෙනවා කියන එකේම නෙමේ සමහරගේ හදවත ගලක් වගේ උනුවෙන්න්නේ එෙම නන අනුන්ගේ දුක දැක්කහම් ඒන මේ ගල්පරුවතයක් වගේ වෙනවා කියන්නේ අටලූ දහමට කම්පාාවෙන් ඇතු ඉන්න පුළුවන් වෙනවා ඒක ලොකූ ලාභයක්න අපේ ජීවිතය ලැබෙන ගුණධර්මයන්ගෙන් හිත පුරුදු කරලා අටලෝ දහමට කම්පානො වෙන හිතක් ඇතිකර ගණ්ඩ පුළුවන්නන් යම් මට්ටමකට ඉහලින් මට ලෝ දහමට කම්පාවෙන්න ඇතුවෙනි රහතන් වහන්සලා නමුත් අපට විසාල ලාභයක්නේ ඇයි ඒ හැමම්ම කෙනකුටම පුතෙක්ග මළගමට වාඩිවෙඩ වෙන ඔබොහෝ විට. ළමයි ච්චරායුසනයම්ම යිතාත් අයි තර තමෙක්ගි මළගෙදරට වාඩි වඩුවෙනවා. සමහර වෙලාවට පරිසරයේ තියෙන හේතු නිසා වාහන තද බද බයික්වල යනවානවා නා්ඩ යන ඉතිං කොයිවිලිමරිද කියන්නුවේ ඉතිං එක නිසා සමට පුතෙක්ග මළගමට වාඩි වෙන්ඩුවෙනවා. ඉස්සර ළමයි ගොඩක් හැදවා ඇයි ළමයි ගොඩක් ඇදුවේ අම්මල හිතුව සරම් පැදිලෙ එකෙක් මෙැරෙන්න්න පුුව ක්ෙෝටි ගැන හිතල ීවත් එන්න පුලුවන්ඒ කල මැරේඩියයා තිබ මැලේරයාාව වැදිල එකෙක් මැරලොත් අනික් ෙවෝටික ගැන හිතල ජීවත් එෙන්න්න පුළුවන් දැන්ඩිංග හැදිලෙක් මරුණොත් අම්මතාතර ජීවිතය අන්ඩන්ඩා ජීවත්ත එන්න පුුවන් ඒ කාමණින් තව කෙනෙ නෑ ඒ හඳ ඉස්සර ඒවටත් එක්ක තමයි ළමයි හැති බැරි වෙලාවත් මැරුණොත් අනතුරක් වුණොත් ඉපදිච්චකාම අන්ද බුද්ධිකයෙක් වුණත් අන්ද එක් වුණොත් හතා කරගඩ බැරි ගොඩු ලාම එක් වුුණොත්. වඩ කල්පනා කලක්ම ළමෙක් ගැන හිතලා සම්හරයිගලමයි ඔලු උත්සන්ඩ බැවලු වතුර කූත අඩියොඩුවක් පුංචයගක් ඇදෙන එන්න. ඉති ජීවිත කාලෙම මරි තාතර මේලා මේ හරහට තියාගෙන ඉදෙන රු දිසිටක් විසිනමයක් ෙරජ ීවත්තනයවාගේ ලෙසීමේ රෙන්න්නේෙත් නෑ එතකම්මිති මල මුත්රස් කරගෙන උත්සගැන ගෙදර තියාගෙන නාවගෙන කවාගෙන පොවාගෙන මදක් ලාලගන්න ම්මට තාතර එහෙම ුණොත් එහම එත ටික කාලයක්ක් නොට අනික්ලාමය රකුණ හම හරයා ගැන බලයිනි බන්න කල්පනා කලා අන්න එෙමිතල දරුවෝ කීප දෙනෙක්කම ඇතිකර ගන්නවා ඉස්සර අම්මල තාත්තලා ඒ වගේ තමයි කටයුතු කරන්නට යදුනේ ඉතින් අම්ම කෙනෙකුට බොහෝ විට පුතෙක්ගෙ මළගමට වාඩිවෙඩ වඩ පුළුවන් එදාට අම්මට පුුවන්ම් හිත කම්පාාවෙන් නැතුව තියාගණ්ඩ අන්නේ අම්මා ළමයි විතරක් හදල නවතින් නැතුව හිතත් හදපු අම්ම කෙනෙක්. තේරුම් ගණ්ඩ පුුවන් මෙ හැම කෙනෙක්ම මැරෙනවා මගේ පුතා කල නිතති වස්තුවක් නෙමෙයි ස්තේරවස්තුවක් නෙමෙයි සදාකාලෙක වස්තුවක් නෙමේයි පුතාගේෙත් ජීවිතය අනිත්‍යයි ඒ කන්ද අඩලා කම්පා වෙලා වැලපිලා වැඩක් නෑ කියනෙ කවබෝධ කරගෙන හොඳ සිහියෙන් මළගෙදරට වාඩිවෙලා ඉන්න පුළුවන්ගේ යම්මටහන්න බොහොම බුද්ධිමත් හිතත් ගැන හිටපු අම්ම කෙනෙක්. නැත් අඉතින් සමහරතින් ගුඩා කණවා දුක්කෙනවනේ අඩට දුක්කෙනකට මිනිසිතනයා හරීම කරුණාවන්තයි පුතාලට පුදුම ආදරෙයි උනුවෙන හදවතක් තියෙන්න්නේ හරි සංවේදී එම මිනිස්සු කියන්නේ අනේ වුණාට මේ හරක් හරක් වගේ කෙනෙක් න හරක් ඇඟකහඟ හැදුවට හරක් කනවන තනකොල කනවන තනකොළ කෑවා මැග හැදෙන විරන හිත හැදන්නන්නේන හරක් ගි ුණන වැඩ නෑන ඒ වගේ අම්ම කෙනෙක් අපි මේ සංවේගී ළමයින්ටාදරෙහි හරි අමුතුම කෙනෙක්කයා හරි හොඳ හිතක් තියෙන්න්නේ යාට දරා ගණ්ඩ බෑයා බැඳීම් වැඩි එක ලපි මේ එයාට මේ සුදුහුණු ටිකක් ගෑවට හරක එක්වාගේ කියනෙ. එ බලන්න නුව හැදිල නෑනනි මස් විතරයි හැදිලා තියෙන්නේ. ය තාාරතය තේරුම් ගන්න කල්පනා කරන්න මට්ටමට හිත හැදිලනෑ. එක් මරෙ එක දවස්කගේ හිතාදාගන්නෝ නැත්තම් මරෙල දවස් තුුණකින් පාන්සුගුුව වනටවත් අනේ දාට බයිනන් එදාටත්හඳලා ඊට පස්සෙවත් කඳුලු පියදාළ මූුණ පියදාගෙන හෝදගන දවස් හත වෙන කොඩටත් හිතාදාගරන නි හදවස බනවත්වොද සසිියෙන් හන්ඩ එතනි නිහටවත් තැරන්යන්න නැතිවෙන මට්ටමට හි දියුණ කරගන්න ඔුන් මය මැරුුණත් හිතහදාගන්න අම්ම මැරුණත් තාත්ත මැරුුණත් හිත හදාගන්න බලන් එතකොට තමයි මේ ගල්පරුවතයක් වගේ හි තබන්න අකම්පිතයි එතකොට හිත රහත් එන්නමෝ නෑ අනික් අවස්ථාවලදත් අකම්පිත හිතක් ඇති කරගන්න බලාගණ්ඩ ඕනේ විරත්තන් රජනීයේ සූ හිතකම්පා හිත හොඳට සකස් කරගත් තහම ඇලෙන්ඩ ඕනි දේවල් කෙරේ යලෙන් ඇතුවයින්න පුළුවන් මිනිසු ලන දේවල් තියෙනන ජීව දේවල්සා ජී දේවල් හිත මධ්‍යස්ථ කර ගත්ත හම අනික් මිනිස්ු වැලෙන දේවල් කෙරරි ඇලෙ නැව ඉන්ඩ පුළුවන්ෝ කෝපනයේ ඒ පින කුපපති අනික් මිනිස්සු කේන්ති ගන්න අරමුණුවලද අපි හිට දමනය කර ගත්තොත් අපිට පුළුවන් කෝප ගන්නේ නැතුඉඩ යස්සේවන් භාවිතන් චිත්තන් කුතෝතන් දුක්ක මෙස්සති. ඉතිං හිත හොඳටමදවුණු කරගත්තොත් එහෙම ඔහුට දුකක් ලැබෙන්නේ කෙසේද කියල මේ ගාථාවෙන් හනවා. එකනෙච්චර වටිනොමේ හිත දමනය කෙරගැනීම හදාගැනීම කියන කාරණාව තමයි මේ ගාතාවෙන් බොහෝම ලස්සනට තතාගතයන් වහන්සේ විසින්. දේශනා කරලා තියෙන්නේ ඉති මේ දම්ම පදේ චිත්තවරගයේ අවසාන ගාථාවසා අවසානම කතා පූත තමයි එලෙසින් නිමාවට පත් වනේ අන්තිම ගාථාව තමයි අදදවස අපි බිස්තර කල්ලා දෙන්නට බලාපොරොත්තු වනේ ඉති මේ ගාතාවෙන් බොහෝම ලස්සනට කියලා දෙන්න ම කද්ද කියලා අමුතුුවෙන් මේ පින්වත් පිරිසට මතක් කල්ලා දෙන්න අවස්්‍යතාවයක් නෑ ජීවිතය කියල කැනෙ ප්‍රදහාන කොටස් දෙකක එකතුවා එකකොටසක් තමයි සරීරය කියන කොටසඒ ශරීරය කියනකොටස විතරක් නෙමේ ජීවිතීට අමතරව සිත කියල කොටසකුත් තියෙනවා ජීවිතය ඔය දෙකෙන් වැඩියෙන්ම වයස සිත කියන කොටසට මොක දේ කොටස නිවන් දකිනකම්ම තියෙනවානි ආත්ම කෝටි ගානක් තිස්ස නෙවෙයි හිතන්ද බැරිතරන් ගානක් තිස්සේ. මේ පවතින හිතක් තියෙන් නිපදීපදි නිරුද්ධ වේ චිත්ත පරම්පරාවක් එකදිගට යන පරපුරක් තින කයනං මේ ලැබුණ මේ එකකා ලිවරුණා මෙතනින් අතහැරයා. නිර සාහිත්‍යපදුනහමාය කයක් කොහු මත් ලැබෙනවනේ කොහැරි අපායහරී පෙරේත ලෝක හරි කොහැරි කයක් ලැබෙනවනේ. ඉතින් ඒ සිත කය කියන දෙකෙන්. මිනිසා වැඩ්ඩිමාව දහනයක් යොමු කරන්නේ කයට වැඩිමාව දහනයක්ගොමු කරන්නේ කයට. බලන්ඩ අපි අපි වෙනුවෙන් අවධහනයමු කරන දවසටගේ පවතාවක් උදේ නැකිටලා කට හෝදනවා. දත් මදිනවා. මූුණ හෝදනවා. රැවුල කපනවා කොන්්ඩෙ පීරණවා. ඊළංග්‍ර නිය පොතු මදිනවා. බලන්ඩ නානවා ඇඟ හෝදනවා. ඇඳුම් මඳීනවා ඒවා මදිනවා කෑම කවනවා ශරීරයට කෑමත් කවන්න ඕනි නැපි අපි කෑම කවනවා මේ ශරීරයට වතුර පෝවනවා තේබොන්්ඩ දෙන අයාට සමහරයට බත්විතරක් මදි බුලතුත් හෝනිනි දැන්නම් බුලත් කන්න නෑ මිනිස්සු පිළිකා හැදෙනවලුුණ ඒ අඳ බුලත් කනක නතර කර එවිෙනට සිකරට් නිබන්නේ බුලත් කන්නඩො කෙ ොඩාක් සිද්ධිය කිය ුනට සිකටන් ොඩපාෙල කියන්න චතර සිද්දී ඉති මිනිස ුලත් කන්න ඇතු සිකරට බොනු ටික දවසස් සිකට බුණුකොට ම ඇති මිස සැරක්වත් නෑන කියල ල්ළඟට අරක්කු බොන්ඩ පුුරුදු නව. ඒක බිරටික දවසක් ැනකුරන මේකත් හරයන්න කළ කුඩු ොඩ පුොරදුුවවා. ඒකට පරිසරය හදන්න ද කොහෙද අරබුලත්තිටට නං ගහන ගතියක් ේන නමුත්ද ටස්සේ ලක්ුටිකනවත් ඉන්න ැරිට වැඩිය දරනුව. ඒ විරට ටිනවත්තලයින් දෙපායි ඒ ගැනත් ඉතින් කල්පනා කලාට කමක් නෑ ඉතින් කසේ නමුත් අදට වැඩ සටහන මෙපමනකින් නිමාවට පත්වෙනවා. සත්්ධම්මසාගර සදහම් කතිකාව හෝරාවක කාලයක් කඔස්සේ අපගේ පූජනී ස්වාමින් වහන්සේගේ ධර්මකාරණාවන් පැහැදිලි කිරීම ධර්මානු ශාසනාව සමගයි පින්වත් හම දෙනනාමකතු වෙලා සිටිය. පි පරදිීත් මතක්කලා වගේ සෑ මංඟ හරවාදා දිනකම උදෑසන අටට සහ රාත්‍රීදායට බෞද්ධ රූපානයෝසේත් බෞද්්‍යාගුවන් විදියෝසෙත් සදධර්මසාග්‍ර සදහම් කතිකා විකාශ්නය කරනු ලබවා. ඒතුම් ධර්මදානමය පින්කම සඳහාය පින්වත් හැම දෙනාම අද දවසේ මේ හෝරාව කකාලයක් එකතු වෙලා සිරිය. අද දවසේ මේ උතුම් සදහම් කතිකාව සඳහා, අනුාසනනා කවත් අන්නට අනුශාසනා කරන්නට ධර්මකාරණාවන් පැදිලි කරල දෙනට මේ දම් සභහ ම්ඩපේට බෞද්ධයාමාධදිජාලයේ ආරාධනාවෙන් වැඩමවා වදාලේ. බියගම කොට්ටුන්න කල්්‍යානිමාවතේ දමදසී බෞද්ධ මධ්‍යස්ථාන ආදීශ්වර ත්‍රිපිට කාචාරය සදධර්මාචරිය අවසරයි, පූජනය දොළස්සල උදිතතු දීරස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් මේ උතුම් ධර්මදාන මේ කුසලය. ආයි මානස්සික ශක්තිය දහිරය නිදුක නිරෝගී භාවය චිරජීවනය පිණිසත් ලෝසසුන් වැඩ වැඩීම පිණිසත් එකසේම පිහිටවේවා ප්‍රාර්ථනාවන පිපුරණාන ෝදනාවන් සිදු කරමු. අද දවසේ මේ උතුම් සදහම් කතිකාව සඳහා දායකත්වය දරුන් ලබන්නේ. කොළඹ හතර ශබරිගර්ඩන්ස් න නොම්බර විසි දෙක නිවසේ පදිංචි ඒති ෙලරත්න මතිනිය ශිරන්තිවීමල ගුණ දියනිය ක්‍රෂාන්ති වීරකෝන් දියනිය ප්‍රසන්න තිල කරත්න පුතුනුවන් ප්‍රධාන ඒ පවුලේ හිඥාතීන් පින්වත්හැම දෙනාවිසිනුයි. එපින්ු අත්හැම දෙනාටම ආශිර්වාද කරන්නට පුුණනයන් මෝදනනා කරන්නට වර්ග පරේමියය පරලෝගීයේ සිරපි නොතුන්ට යාාතීට පුුණ්‍ය අනමෝධනා කරන්නට අපගේ පූජනිස්වාමන් වහන්සේට ප වින්වත්හැම දෙනාවෙනුවෙන් බෞද්ධ්‍ය මාධති චාලය වෙනුවෙන්. ම ගෞරවෙන් අමස්කාර පූරකෝ ආරාධනා කොට සිටිනා පිත් හැම දෙනාටමත් උතුම් තෙරුවන් සරණින් නිදු මිරෝගී සුව චිරජීවනය වේවාසකි හෝතු අද ඉතාම සද්ධහාවෙන් ඉතාම ගෞරවයෙන් මේ උදාර සදහම් වැඩසටහනෙ හිදායකත්ත්වය කොළඹහතර සබරිගාඩන්ස් නොම්බර විසි දෙක ලිපිනයේ පදිංචි ප්‍රීති තිලකරත්න මැතිණිය සිරන්ති පිමලගුණ එම දියනිය ක්‍රිශාන්ති වීරකෝන් දියනිය ප්‍රසන්න තිලකරත්න පුතනුවන් කියන සත්පුරුස පින්වත් පිරිස. ඉතිං ඒ පින්වත් පිරිස බලාපොරොත්තුය නො මීට වසර දාස්සයකට පෙර අභහාවක් ප්‍රාප්ත වූ විදේශීය ලේකම් දූරය සහ තානාපතිසේවයේ සිටි, බර්නාට තිලකරත්න මහත්මානන්ට සහ දෙපාර්සවයම මවුපියන්ට පින් අනුමෝදං කරන්න. ඉතින් ඉතාමත්ම සද්ධහවෙන් ගෞරවයෙන් එතුමාට පුුණ්ඥ්‍යාණුමෝදනාකිරීමට දෙපාර්සය මවුපියන්ට පින් අනුමෝදං කරන්න මේ පින්කම කලේ. ඉතිං ඒ පින්ඒ කාන්තයන්ගේ සත්පුරුෂයන්ටත්වේවා එයගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා සැප බහුල වේවා සංසාර ගමන සුවපත්වේවා සසර දුකින් අත්මිදෙත්වා ලෝකෝත්ත රජරාම රමා මහනිමනින් සැනසීම ලබත්වා කියල සාදු කියල ප්‍රාරථනා කරන්නඒවගේම සෙත් පැතිීම ප්‍රීති තිලකරන්න මහත්මීට සෙත් පතනවා. සිරන්ති ක්‍රිසාන්ති ප්‍රසන්න කියන මේ දූ දරුවන්ටත් බෑනාවරුන්ට මිනිබිරියන්ට මුණුබුරාලා ය තුළු පවු සම වැඩසටහනට සම්බන්ධූ හැම දෙනාට පවුල්ට සම්බන්ධ හැම දෙනාට දේශකයන් වහන්සේට වැඩසටහන මෙහෙ වන ගෞරවනීස්වාමින් වහන්සේට. බෞද්ධයා මාධ්‍යජාලයේ අධ්‍යක්ෂ කතිගෞරෝණීය බොරලන්දේ වජරඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේ පදහන කාර් මණ්ඩලේට බණෑසූ සැමට. අප අත්වී වදා ලති ගෞරමණීය පරම පූජනීය දරනාගම කුසල දම්ම නායකස්වාමින් වහන්සට මෙහැම දෙනාටම පින් දෙනවා. ඉතින් මේ හැම කෙනෙකුටම මේ පින් පෙත්තත්පත් වේවා. සියලු දෙනා මේ පිම් බලයෙන් තෙරුවන් ගුණ බලයෙන් නිදුක් වෙෙත්වා, නීරෝගවෙෙත්වා සුව පත්වෙත්වා දිර්ගායුස ලබත්වා. ආයුසයෙන් සරීර වරණයෙන් නීරෝගි සැපයෙන් කායික බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. ගුණයෙන් නුවනින් යසයිසුරින් සැපසම්පතින් ධනදහ්‍යෙන් වැඩෙත්වා. අපල උපද්‍රව සතුරු කරදර මාරකබාධක නවග්‍රහ දෝස ඇස්වොහ කටවහ දෝස හිරුදුටු ගණදුරක් සෙයින් විහත විද්වන්සනය බේවා. තබන පියවරක් පාසා ගන්න එහෙලන හුස්මරැල්ලක් පාසා කරන ක්‍රියාවක් පාසා. මගේ මුතුම් බුද්ධරත්නය, මගේ මුතුම් ධර්මරත්නය, මගේ මුතුම් සංගරත්නය ඔබැහැම දෙනා මනා කොටාරක්ෂ කරනු ලබත්වා. මේ ජීවිතයේ මේ බුද්ධ සාසනයේ තවතව දන්දෙමින් සිල්ඩකමින් සමත විදසුන් භාාවනා වඩමින් නිරතුරු බුද්ධ වන්දනා කරමින්. සෙත්පිරිස් සජ්්‍යායනා කරමින්, පින්කම් කර ගනිමින් භාසනාවන්ත ජීවිතයක් ගතකර ගණ්ඩ ලැබේවා. මතූපදින ජීවිතවලදී නරගතිරිසන් ප්‍රේතා සුර කියන සතරපායෝත් පත්ති දුක්කයකට පත් නොවේවා. සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුස ජීවිත පෙලක් එකදිගටම ලැබේවා. සෑම ජීවිතයකදීම කල්්‍යයාාන මිත්‍රාස්ශරයේ ලැබේවා. සවන් පත්පුරා බුදු බනහන්නට ලැබේවා. යෝනිසෝ මනසිකාරයේ පිහිටත්වා ධර්මානු ධර්ම ප්‍රතිපදාවහය දෙන්නට ලැබේවා. ඉතාමික්මං ජීවිතේ කනන්ත බුදු පසේ බුදු අග්‍රස්රාවක මහසරාවක. මහරහතන් වහන්සල නිවී සනසී පැමිණ වදාළ සාන්ත ප්‍රනීත ලෝකෝත්තර රජරාමර. අමුරතමහා නිර්වාණ ප්‍රතිලාභය පිණසම මේ උදාරතර මහෝත්තම මහානීය. අග්‍රගන්න ධර්මදානමය කුසලය හේතුවාසනා වේවා කියල සාදුකයා ප්‍රාර්ථනා පිහිටුවමු. විරූඩ විරූපාක්ෂ වයිස්ශ්‍රවන දතරාස්්ට සක්‍ර දේවේන්ද්‍ර මතුබුදු වෙන ශ්‍රීීම හා බෝධිසත්ත්වයන් වහන්සේ ප්‍රදහන සියලු සදවුල ඕකවාසි දෙවරුද. ියලු බ්‍රක්්ම රජයෝධ මේ පින් පෙත් අනුමෝදං වෙත්වා. ආරෙ සුමන සමන්දිවිරාජාණන් වහන්සේ විශ්ණු දෙවියන් වහන්සේ විබීසන දෙවියන් කතරගම දෙවියන් එවගේම ශ්‍රීමත් අයනායක දෙවියන් අලුත්නුවර දැඩිමුන්ඩ දෙවියන් ගම්භාර දෙවියන්. අපේ ජීවිත ආරක්ෂ කරන රැකගන් ස්ෂ්ඨකාමි හිතකාමි ආරක්ෂක දෙවිවරු. එවාගේම ලෝකසාසනමාමක සියලු දෙවරුද මේේ පින් පෙත් අනුමෝදං වෙත්වා දෙවියන්ගේ දිවිය සැපසම්පත් යසයිසුරු වර්ධනය වේවා දෙවියන් ග්‍යාසිරවාදේ රැකවරණය ආරක්ෂාව. හැම දෙනාගෙම ජීවිතවලට සකසා ලබා දෙෙත්වා දෙවියෝධ ලෝකෝත්ත රමානිවනින් සැනසීම ලබත්වා. ආකාසට්ටා්ච බහුම්මට්ටා දේවාන නාගා මහිද්දිකා, ප්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්ඩක් අන්තුලෝක සාසනං. චිරංගරක්කන් තු දේශනං චිරන්රක්හන්තුමං පරංති ඉදංගෝඥාති නංහෝතු සුකිතා හොන්තුඥාතයෝ ඉඩංබෝඥාතිී නංහෝතු සුකිතා හොන්තුඥාතයෝ ඉදම් මේ පුං්ඥකම් මංආසවක්කයා වහංහෝතු සබ්බ දුක්කා පමුංචතු සද්ධන්මසාගනය Ama සදහசைवेේ සිහිල්දෙන් සුවපත්වන්නට.